නමවන දෙගහැරුම ප්‍රාර්ථනාට මේ රාත්‍රියේ එක විනාඩියක්වත් නිඳ ගිය නැත. අඳුරු පොලිස් සිර මැදිරියේ අරවින්ද නොනිදා පහන් කරන බව ඇය හොඳින්ම දැන උන්නාය. ඔහු නොනිදා දුක් විඳින රැයක තමාටද නින්දක සැපතක් අවැසි නැතැයි ඇය දැඩිව සිතුවාය. අරවින්ද ජීවිතය පුරා සැපක් නොවිදි කෙනෙක් නොවේ. ඔහු සැපතක් වින්දා නම් ඒ තමා නිසාය. ඔහු ජීවිතය පිළිබඳ බලාපොරොත්තුවක් ඇති කරගත්තේ තමා නිසාය. මට අද මම ජීවත් වෙනවා කියලා දැන්නෝ බබා. ඔහුගේ ඒ වචන ඇහෙන්නාක් බඳුය. රැව් පිළිරැව් දෙන්නාක් බඳුය. මේ ආදරය නිසා සැබෑවටම ජීවත් වන්නේ ඔහු නොව තමාය. ඔහු හමුවන්නට පෙර තමාගේ හදවත තිබෙන්නට ඇත්තේ කොතරම් කතරක වේද කියා ප්‍රාර්ථනාට සිතෙන්නේ දැන්ය. අරවින්ද හමුවන්නට ප්‍රථම ජීවිතය ගැන සිතුවේ මොනතරම් හිස් බවක් කියා දැන් ඇයට සිතේ. අද ජීවිතය ගැන ඇයට හිතෙන්නේ කලා සොලසම පිරුණු පසළොස්වක සඳක් මෙනි. ජීවිතය සඳවතක් කළේ සක් දෙවිඳුන් අද අනුරාධපුර පොලිස් සිරකෝඩුවේ සිරගතව දුක් විඳි. ඒ දුක ඔහුට උරුම වූයේ තමා නිසාය. තමා වැනි කෙල්ලෙකුට ආදරය කළ නිසාය. ප්‍රාර්ථනාට ඒ හැඟීම හදවතින් ඈත් කළ නොහැක. කොළ නොහැකිමය. ඇඳේ ඒ අතට මේ අතට පෙරලෙමින් ඇය පාන්දර තුනවනතුරු පහන් කළාය. ඉන් එහාට ඇඳට වී සිටීමට ඇයට අසීරු විය. ප්‍රාර්ථනා මුහුණ සෝදාගෙන විත් කාමරයේ ඌ වේවැල් පුටුව මත වාඩි වූයේ දුරකථනය දෙසද බලාය. වෙනදා නම් රැයේ කීයට අවදිවද කතා කරන්නට කෙනෙකු උන්නේය. ඔහුට අද කතා කළ නොහැකිය. ඇයට හීලුනේ ඉබේටමය. ප්‍රාර්ථනා මේසේ මත වූ උණු අතුර බෝතලයෙන් කෝපි ටිකක් දමාගෙන යළිත් පැමිණ පුටුව මතට බර ඉල්වාය. අනුරාධා උන්නේ නින්දේය. ඇය පවා නිදාගත්තේ රෑ 12ත් පසුව පසුය. ප්‍රියලාල්ගේ ඇමතුමෙන් පසු පැයක් පමණ ඇය ඒ ගැන අනුරාධා හා කතා කළාය. මේ ජීවිතයේ එකට දුක් විඳින්නට එන මිනිසුන් සියල්ලම උදාරයයි ප්‍රාර්ථනාට සිතුනේ. අද දෛවය ජීවිතයට අකාරුණික ලෙස කෙනෙහෙලිකම් කරද්දී පවා මේ ලෙස හිත හදාගෙන ඉන්නට හැකි වී ඇත්තේ ඒ මිනිසුන් නිසාය. වඩාත්ම දුක හිතෙන්නේ ඒ සියලු මිනිසුන් එකතු කර ඇත් රැලක් තැනූ ඇත් රජු අද සිරමැදිරියක දුක් විඳීමය. නන්දන මේ මොහොතේ ඉන්නේ නිදාගෙන දැයි ප්‍රාර්ථනා සිතුවාය. සමහර දිනවල ඔහු පාන්දරම අවදි වේ. ප්‍රාර්ථනා නිකමට ටෙලිෆෝනේ උකුලටගෙන හෝටලේ අංකය එබුවාය. මොහොතකින් දුරකථනය එසවින ප්‍රාර්ථනාගේ ලයට සැනසීමක් දැනුනේ. හෙලෝ, කතා කළේ නන්දනය. පොඩ්ඩෝ, මම මිස්. නිදි නැද්ද මිස්? උඹත් නිදි නෑන පැටියෝ. මටත් නිඳ ගියේ නැහැ. අමාරුවට මේ ටේබල් එක උඩම ඔලුවත් ගහගෙන පැයක් විතර හැපියා ගත්තා මිස්. ඒ දිගටම නිඳ යන්නේ නැහැ. මේ හෝටලේ දෙවියෝ නැහැනේ. ඒ හෝටලේ දෙවියෝ නෙමෙයි මල්ලි, ඒ මගේ දෙයියා. දැසට කඳුල පෙරෙද්දී ප්‍රාර්ථනා කේවාය. ඇත්ත මිස්. මිස් ටිකක් හරි නිදාගන්න මිස්, හෙට වැඩ තියෙනවනේ. අයියා රහේ දුක් විඳිති, මන්ට හැපියා ගන්න බෑ පොඩ්ඩෝ. අනුත් මේ දැන් ටිකට කලින් නිදාගත්තේ. ඒත් බාගෙට. ඔයා කෑවද මල්ලියේ? කෑවේ නෑ මිස්. තේ දෙක තුනක් නම් බිව්වා. අද රෝම්ස් හතක් විතර ෆුල්. ඩිනර් වලට ඉඳියාපයි නූඩ්ල්ස් ලෑස්ති කළේ. අයියා නැතුව කන්න බෑ. වෙනදට අපි රෑ 11ට විතර ඇඟ හොදගෙන එහෙම ඇවිත් කියෝ කියෝ කන්නේ. කියලා වැඩක් නෑ ඒ පාළුව. මිස් කෑවද? නෑ මල්ලියේ, මේ කෝපි එකක් බොනවා.
මිස්ට ගෑස් තියෙනව නේද? බිස්කට් එකක් හරි කන්න. හෙට අයියව බලලම මොනවහරි කනවා. මට හරි බයයි මල්ලී. අර බල්ලත් අද කතා කළා. මිසුට අඟවන්න ගියාද? අනේ නෑ, පොඩ්ඩක්වත් ඇඟිවෙ නැහැ. ඔව් ඒක හොඳයි. මිනිහ නැත්තම් මේ ප්‍රශ්නෙන් කවර් වෙන්න බලන. ඔව් නීතියෙන් කවර් වෙයි. ඒත් මල්ලියේ, මේ ලෝකේ දෙවියෝ කියලා කෙනෙක් ඉන්නවා. ඉන්නවම තමයි. එයාගෙන් බේරෙන්න බෑ. බෑම තමයි. බලන්න කොයි බල්ලට වෙන දේ. බල්ලෙක් වගේ මැරෙන්න වෙන්නේ. මේ ජීවිතයේ කිසිවකුට හෙන ඉල්ලා නැත. එහෙත් තම ජීවිතයේ වටිනාම වස්කමට මේ සහ දුකක් දුන් කෙනෙකු වෙනුවෙන් පන්සල් කෝවිල් ගානේ ගොස් පොල් ගසන්නටයි සිතාගෙන උන්නාය. ෂුවර් මිස්, අරවින්දය වගේ කෙනෙකුට එහෙම කරපු එක්කුට දෙවියන්ගෙන් සමාවක් නැහැ. සමහර විට අයට ඇප ලැබෙන එකක් නැහැ මල්ලියේ. මටත් එහෙමනම් හිතෙනවා. ඩ්‍රග්ස් වලට තියෙන නීති හරි තදයි. ඒත් අපි බලමු. හදිසියවත් ඇප දුන්නේ නැත්තම් මම මුළු ලෝකෙටම කියනවා අර හිරගෙදර ඉන්න මගේ හස්බන්ඩ් කියලා. එතකොට ලෝකෙට පිළිගන්න වෙනවනේ මගේ මිනිහට කොඩු බිස්නස් කරන්න ඕනේ නැහැ කියලා. ඇය ඇත්තටම එසේ කරන්නට සිතා උන්නාය. සියල්ලන්ටම පෙර ඒ ගැන තාත්තාට කියන්නටයි බලා උන්නාය. කොහොමත් තාත්තාය තමාගෙන් අහන බව ඇය දැන උන්නාය. කොහොමත් ඕක හංගන්න බැහැ මිස්. හෙට අනිද්දාට එළි වෙනවා. හංග ගන්න මට ඕනෙත් නැහැ. මං හරි ආසාවෙන් ඉන්නේ අරවින්ද මගේ හස්බන්ඩ් කියලා කියන්න. හරිම ආසාවෙන් ඉන්නේ. පුදුම ආසාවකින් ඉන්නේ. නන්දන ප්‍රාර්ථනා ගැන පුදුම වූයේ නැත. ඇයි එසේ කරන්නට බැරි යෝතියක් නොවේ. එළි වෙන්න තව පැය දෙකක් තියෙනවා. මිසේ පැය දෙකවත් නිදා ගන්න. නන්දන කීවේ ප්‍රාර්ථනා ගැන උපන් ආදරේනේ. මේ සා දුක්කන්දක් ඇයි කෙසේ උහුලුනාද කියා අනික් අතට නන්දන සිතුවේය. මේ පැය දෙකක් දැන් හැරලා ඉන්නවා මල්ලියේ. මං 91 පාන්දරම හෝටලයට එනවා. ගෙදරට වඩා මට හෝටලේ සැනසීමයි. එකම දුක අයියා හෝටලේ නැති එක. අපි ඉක්මනට අපේ රත්තරම් මැනේජර් මහත්තයා බේරගමු මිස්. නේද? මැනේජර් මහත්තයා නම් හිරේ ගියත් කමක් නැහැ. මට මගේ මහත්තයාව ඕනේ. අපිටත් අපේ අයියාව ඕන. පාන්දරම මල්ලි ලෑස්තිලා ඉන්න පොලිසියට යන්න. මට තනියම පොලිසියට යන්න මොකක්ද වගේ. හරි මිස්, මම පාන්දරම ගෙස්ලාට බ්‍රෙක්ෆාස්ට් ලෑස්ති කරලා ලෑස්ති වෙන්න. හරි මල්ලේ, බුදු සරණයි. ගිහින් එස්ටමෝල්ට එකක්වත් හදාගන්න. ප්‍රාර්ථනා දුරකථනයේ තබා කොට්ටයක් කුකුලටගෙන එහි හිස ගසා ගත්තාය. අරවින්ද තම සැමියා බව ලෝකෙන් වසන් කිරීම තේරුමක් නැති වැඩකයි ප්‍රාර්ථනාට සිතුනේ. කොහොමත් මේ සිරුර මැද එය සංගවාගෙන සිටීම කළ නොහැක්කකි. දැන් සටන් කළ යුත්තේ පපුවෙනි. එය සංගවාගෙන සටන් කළ නොහැක. කෙනෙක් පපුවෙන් සටන් කරද්දී ලය යමක් සංගවාගෙන සටන් කළ නොහැක. සියල්ලන්ටම පෙර මේ දේ තාත්තාට කිව යුතුයයි ඇයට සිතුනේ. ඔහු අසන්නට ප්‍රථම ඒ ගැන කියන්නටයි සිතුවාය. එහෙත් අරවින්ද කියෝවාක් මෙන්ම එය ඔහුට කියූ පසු ඔහු තමාව මේ සිදුවීම් මාලාවෙන්ම ඉවත් කළහොත් එයද දරාගත නොහැකකි. ජීවිතයේ මේ මොහොතේදී එසේ සිරගතව දුක් විඳිය නොහැක. ඔහු වෙනුවෙන් මුළු ආත්මයම කැප කළ යුතු මොහොතක තමා ඉන්නා බවය දැන උන්නාය. අරවින්දට එරෙහිව ගොනු වී ඇති චෝදනාවට ඔහුට එරෙහිව නඩුවක් ගොනු වුණොත් ඒ නඩුවට සාක්ෂි දීමට තමා උසාවි කූඩුවට නැංගොත් එවිට මේ සියල්ල තමාගේ මුවින් පිට වෙනු ඇත. එදාට උසාවි කූඩුවේ සිටේ තමාට කියන්නට වෙන්නේ දෑසට උණන කඳුළුද සමගමය. එවිට සියල්ලන්ම මේ ගැහැණිය කොතරම් ආදරය කරනවාද කියා දැනගනු ඇත. කෙසේ වුවද හැකි ඉක්මනින් ඔහු අත රැගෙන විදේශයකට හෝ ගොස් අලුත් ජීවිතයක් පටන් ගත යුතුය. අරවින්ද සමග ලෝ ඇති දුෂ්කරම රටට ගියද ජීවත් වීමට හැකි බව ඇය දැන උන්නාය. කෙල්ලේ අනුරාධා යන්තමට දැසර බලා ඇසුවාය. ප්‍රාර්ථනා සිනාසුනේ අසරණවය. අනේ රත්තරන් ඔබ නිදාගන්න හැයි කියලා දන්නවනම් මාත් නිදාගන්න හැ.
මං නිකමට ඇස් වහන් හිටියේ ඒ චුට්ටට නිින්ද ගියා මට නිින්දයක් නැහැ අනු කමක් නැහැ පැටිය උඹ නිදාගනි දැන් නම් කොහොමටවත් නිදාගන්නේ නැහැ මේ නිදාගත්ත ටිකට මං ඔබවයි අයියවයි හේනෙන් දැක්කා ඉතින් අපි දෙන්න කොහොමද හිටියේ ප්‍රාර්ථනා අලොත් උනන්දුවකින් ඇසුවාය නෑ නෑ බලන්න පුළුවන් විදිහට හිටියේ අර අපි එදා වඩෙක් ගත්ත දවසේ ගිය හෝටලේ ඉතින් ඒකේ ස්විමින් පූල් එක ළඟ උඹයි අයියයි අත්තල්ලගෙන ආවා හරි ලස්සනට දෙන්නව දැක්කේ අනේ එහෙම දවසක් හීනේ නැතුව හැබැයි ඉක්මනට වෙනවා නම් මටත් නැවිලා පේනවා අනුරාධා ඇඳෙන් රූටා පැමිණ වෙත් ප්‍රාර්ථනාගේ හිස පිරිමැද්දාය උඹේ හීන මොනවද හැබැයි නෝනේ හැම හීනයක්ම හැබැයි වුණානේ කෙල්ලේ බය වෙන්න එපා මං කෝප ටිකක් බිව්වා උඹත් දාගනේ චූබරයි බං දාලෙන්න අනුරාධා නානකාමරයට දිවයද්දී ප්‍රාර්ථනා සිනාසුනාය ජීවිතයේ පසුගිය දිනවල තිබූ සැහැල්ලු බව යළිත් පෙරේත කමින් විඳින්නට ඇය ආශාවෙන් බලා උන්නාය අරවින්ද සමග ගෙවනේ අනාගත ජීවිතයට ඇති කෑදරකම මේ ප්‍රශ්නවලින් තවත් වැඩි වූවා මිසක අඩුවේ නම් නැත මට හිතනවා මෙහෙම දෙයක් නිකම් හිතනවා විතරයි සමහර විට වැරදි වෙන්නත් පුළුවන් අනුරාධා කෝපි එකක්ද රැගෙන පැමිණ ප්‍රාර්ථනා අසලින් හිඳගනිද්දී ප්‍රාර්ථනා කීවාය මොකක්ද ප්‍රියලාල් ප්‍රදීප්ව හරි වෙන කාව හරි අල්ලගෙන මේ ඩ්‍රග්ස් පැකට් එක අරවින්දගේ ඇඳ යටට දැම්මද කියලා මට එහෙම හිතනවා විතරයි කෝපි එක තොලගාමින් අනුරාධාත් කල්පනා කළාය එහෙම වෙන්නත් පුළුවන් කොහොමත් උඹටයි අයියටයි යමක් හිතෙන නිකම්ම නෙමේ මේ දේ වෙන්න කලින් ඊයරෑ උඹටත් මොනවද හේතුනේ ඇත්ත අනු මට එහෙම හිතෙනවා අපි ටිකක් කල්පනාවෙන් නිමු සමහර විට හොඩුවාවක් අල්ලගන්න බැරි වෙන එකක් නැහැ කොහොමත් හෙට උඹ නන්දනයි රත්නපාල අංකල් එක්ක පොලිසියට පලයන් මං හෝටලේ ඉන්න ඔව් අනු ඒක හොඳයි අරවින්ද කියන්නේ හෝටලේ වට්ටන්නම එපායි කියලා ඒක වැඩේ නැහැ කෙල්ලේ මොකද දන්නවද ඒකේ පදනම හොඳයි ඕනෑම දෙයක පදනම වැදගත්ය බොහෝ විටය ලෝකයට පෙනෙන්නේ නැත අහසකුව පදනම ඇත්තේ පොළොව යටය නොපෙනෙන නිසා එය නොවැදගත්යයි සිතිය හැක නැත වඩාත්ම වැදගත්යද පදනමයි මං හිට ප්‍රදීප්ව නිකන් වැඩකට අල්ලගෙන කතා කරන්න උඹට ඒක පුළුවන් බැරි වුණත් ඒක කරන්න ඕනනේ බං මේක අර මනුස්සයාගේ ජීවිතය සම්බන්ධ ප්‍රශ්නයක් අරවින්දගේ ජීවිතය කියන්නේ මගේ ජීවිතය කෙල්ලේ එය කිව යුතු කාරණාවක් නොවේ අයියා කියනා වගේ ජීවිතයට බය වෙන්න ඕනේ නැහැ ප්‍රාර්ථනා ඔය මොන දේ වුණත් අපිට එකට ඉන්නවනේ ඔව් අනු මටත් තියෙන ලොකුම සැනසීම ඒකයි දැන් ටිකකට කලින් මං හෝටලයට ගත්තා නන්දනත් හැරගෙන ඉන්නේ රැට කාලත් නැහැ. පොඩි එකත් අයියට පණ ඇරලා ඉන්නේ. ඒකට අරවින්ද තාත්තා කෙනෙක් වගේනේ යනෝ. මේ ඔක්කොම කරදර මැද්දේ මගේ හිතට ලොකු සතුටකුත් එනවා. ඇයි දන්නවද? අරලියයි කද හොඳම තත්වේ තියෙනවා. අපි අතේ සල්ලි තියෙනවා. ප්‍රියලාල් හැම බලයි අරලියයිගේ නම මේ කේස් එක අලලා කැත කරන්න. නැහැ අනෝ. එහෙම කරන්න බෑ. බැබලෙන දේ කොච්චර බල්ල බිරුවත් බැබලෙනවා. වැටෙන දේ කොච්චර මුකු ගැහුවත් නවත්තන්න බෑ. ඒ හැටි. හැමෝටම පේන්න අපි මේ දවස්වල හෝටලේ හොඳම තත්වෙට අරගෙන යන්න ඕන. උඹත් පොඩ්ඩක් ඒක බල්ලා කරපන්. මෙහෙම කිව්වට මටත් වෙලාවකට පිස්සු වගේ. මේ හිතන දේවල් මේ මතක නෑ. ප්‍රාර්ථනා අනුරාධාගේ උරහිස් මත සුරත තබා අසරණ ලෙස සිනාසුනාය. අනුරාධායේ සුරතගෙන දෝත මැද තබා පිරිමැද්දාය. උඹ බය වෙන්න එපා. මේ කරදර ඉවර වෙනකල් මා හෝටලෙන් හෙල්ලෙන්නේ නැහැ. පොළොවන් තරම් රිසර්වේෂන් ගනින්. නන්දන කිචන් එක බලා ගනින්. අපි ඉරිදට වැවයින බුෆේ එක දාමු. රැට අර එකපාරක් අරවින්ද කළා වගේ පන්දම් පත්තු කරලා වැවයින ආප දාමු. මං කොහොමත් හෙට වෙනදටත් වඩා ලස්සනට අඳිනවා.
තියෙන ඔක්කම රත්තරම් බඩු ටිකක් දානවා. එක බල්ලෙකුට පෙන්නන්නේ නැහැ මාව වැටලා කියලා. ඔක්කොම ඇඳලා පැළඳලා ඔය ඇසල කඳළු පුරවගෙන ඉන්නත් එපා. නෑ අනු, මම අඬන්නේ නැහැ. මේක අඬලා දිනන්න පුළුවන් ගමනක් නෙවෙයි. අපි පාන්දරම හෝටලයට යම්. ඒ වැඩ ටික බලලා මම මල්ලියක පොලිසියට යනවා එහෙනම්. දැන් ඔබ කොහෙ යනද නැගිටේ? නාන්න. සීතල නැද්ද කියලා තවම් පාන්දර 4යි. අද වැඩ ගොඩක් තියෙනවා නු. උඹත් අද සාරියක් මැඳපන් හොඳද? අර චොක්ලට් පාට සාරිය. මං ඒකට ආසයි. උඹ අරන් දුන්න නිසානේ මාත් ඒකට ආසයි. ප්‍රාර්ථනා අනුරාධා බලා සිටියදේම රෑ ඇඳුමේ දෙපටිය උරහිසින් පන්නා යාන්තමට තුවාය ඇඟලා ගත්තාය. අනුරාධා පුටුවේ ඉඳගෙනම මිතුරියකේ යෞවනයේ උතුරා යන සිරුර දෙස බලා උන්නේ පහන් හැඟීමෙනි. මෙවන් ශරීරයක් සහ ඒ ශරීරයේ අභ්‍යන්තරයේ ඇති උදාර හදවතද සමග අත්පත් කරගත් අරවින්ද වාසනාවන්තයෙකු යයි අරවින්ද අනුරාධාට සිතුනේ.